ගෝපිනාත් කුම්මැහියෙක් බව කවුරුත් දන්නා කරුණකි. ධනයට අධිපති වූ ලක්ෂ්මී දෙව්දුවට මෙන් ඔහු සල්ලිවලට පුද සත්කාර කරයි. මුදල් ඉතා ගෞරවයෙන් පරිහරණය කළ යුතු යයි ඔහුගේ අදහසයි. සල්ලි නෝට්ටු මිටියක් දෙවොලේ දේවරූපයට මෙන් පුද පූජා කිරීමට මිස වියදම් කිරීමට යයි යන මතය ඔහුට මුඩු තර්කයකි. එන්න එන්න මිස්ටර් ගෝපිනා. මට දෙනවා සීනි කෑම් පොඩි කෑල්ලක් රහ බලන්න. හැබැයි සාම්පල් එකට විතරයි. මෙන්න. හරිනේ. පලතුරු අලුත් පලතුරු ලාබයි. පලතුරු අලුත් පලතුරු. මොකද පලතුරු? එපා එපා. යනවා යනවා යනවා. ගෝපිනාත් වෙන අය සමග ඇසුරෙන්ද වැළකුණේ එයින් ඔහුගේ මුදල් වියදම් වීමට ඉඩ ඇති නිසාය. සියයේ නෝට්ටුවල ඇති රන්වන් කහ පැහැයද දහයේ නෝට්ටුවල ඇති නිල් පැහැයද නිරතුරුවම ඔහුට සතුටත් ප්‍රීතියක් ගෙන දෙයි. සේප්පුවේ තැන්පත් කර ඇති නෝට්ටු මිටිවලින් සිතට නැගෙන ප්‍රීතියද මිහිරි රිද්මේද භුක්ති විඳිනවා විනා ඒවා ස්පර්ශ නොකරයි. අවුරුදු 10කට පෙර ඔහුගේ බිරිඳට සිහිමද ගතියක් ඇතිවිය. නිතර නිතර ඇය දොස්තර මහතා කැඳවාගෙන ඉන්නටයි අයි ගෝපිනාත්ව වද කරයි. දොස්තර 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 මහත්තයා මෙහෙට ගෙන්න. තව සැරයක්? දොස්තර 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 මෙහෙ ඇවිල්ලා ගියේ ගිය සුමානේ. මේක කරන්න බෑ. දොස්තර දොස්තර. ගෝපිනාත්ට දොස්තරවරු කෙරෙහි කිසි විශ්වාසයක් නැත. ඒ අය දෙවිවරු නෙමෙයි. බර ගණන් දීලා දොස්තර කෙනෙකුට පෙන්නා ජීවිතේ දික් කරගන්න එකේ තේරුමක් තියෙනවා. අනික දොස්තරා හැම වෙලේම උඩින් පල්ලෙන් බලා රුපියල් 30 සාක්කුවේ ඔබාගෙන මෙයාට ලේන අලුත් පාලතුරු දෙන්න ඕන නිතරම ප්‍රෝටීන්. පලතුරු ප්‍රෝටීන්. ඇත්තටම දොස්තරයා දන්නේ නැද්ද අද පලතුරු වල මිල ගණන්? මිනිහට නම් මේව නිකන් හම් වෙන්නේ නැති යගේ ලෙඩුන්ගේ. ආ මෙන්න ගෙනාවා කන්න. ඔහුගේ බිරිඳ මිය ගිය විට ගෝපිනාත්ට ලොකු දුකක් ඇතිවිය. නමුත් කල්යත්‍යත් ඔහුට සුළු සැනසීමක් දැනෙන්නට විය. ඒට හේතුව මින්පසු දොස්තර ගාස්තුවත් පළතුරු ගැනීමට යන වියදමත් ඉතුරු වන නිසාය. වෙන්න තියෙන දේ වුණා. ඒක දෙවියන්ගේ කැමැත්ත. මේ අවමගුලට අවශ්‍ය සුළු පූජාවල් පමණයි කළ යුත්තේ. හැබැයි රුපියල් 100ට වඩා බෑ. ඊට වඩා සතයක්වත් දෙන්නේ නැහැ. තේරුණාද? ඔහුගේ එකම ආශ්‍රය තමන්ගේ දුව පාර්වතී සමග පමණේ. ඇය පියා බැලීමට දවස් 2-3කට සැරයක් එයි. ඒත් කනගාටුවට හේතුව නම් ඇය සමග එන අවුරුදු 10ක් වයස ඇති මුණුපුරාය. ඔහු ආසැනින්ම කවිච්චිය උඩට පැන නටයි. මේ කවිච්චිය බොහෝ අඩු මිලකට ගෝපිනාත් අත්කර ගත්තකි. මේ විදිහට මුණුපුරා එය උඩ නටන්නට ගියොත් ඒකේ දුනු බැස වැඩි ගානකට තියා ගත් මුදලටවත් විකිණීමට අපහසු වනවාට කිසිම සැකයක් නැත. දුනු කඩන්න හදන්න. ඈ යනු යනු අනික මුණුපුරා නිතරම ලොසින්ජර වලට සල්ලි ඉල්ලීම සිරිතකි. ලොසින්ජර දත් වලට නරකයි. මුණුපුරාගේ දත් පොඩි කාලෙම දිරාපත් වුණොත් දත් දොස්තරට මුදල් ගෙවීමටද සිදුවෙයි. මේ පොඩි එකාගේ වදින් බේරීමක් නැත.
සියේ මොකද මට දෙන්න රුපියල ක්ලොසින්ජර වලට මෙන්න මෙතන 7-10 අයිනේ ඔයාද යන්නේ යන්න 7-10ට ලොසින්ජර දුන්නේ සියේ ලගේ කාලේ තාත්තා මම කියන්නේ කහන්න මේ වහල දිරලා ඇයි මිනිස්සු දාල හදා ගන්න නැත්තේ පාර්වති පරම්පරාවෙන් අප වෙනස් කරන්න නාකයි දන්නවද කීයක් යයිද කියලා මේකේ රිපෙයාර එකට මට මේ ඇති දුව දුවගේ ගේ බලා ගන්නකෝ සීයා මට ඕන රුපියල් 3ක් ආයි පෙන්සල් ඉරේසර් එකයි නැති වුණා රුපියල් 3ක් ඉල්ලන ඒවට කඩකාරයා නෑ 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 අනේ සීයේ දෙන්නකෝ සීයේ එකපාරක් ලොසින්ජර මේ පාර පෙන්සල් අයියෝ පෙන්සල් උත් කරනවද ලොසින්ජර වගේ आदरने ටික දවසකට පස්සේ ළමයාට සැරවැච්ච එකට දුක හිතිලා ළමයාව සතුටු කරන්න කල්පනා කළා. ඒ වුණත් මිටි බැඳපු සල්ලි අවුල් කිරීම ඔහුගේ හිතට ඉතාමත් දුක් දෙන ක්‍රියාවක්. ඒ මොහොතේම ඔහු දුටුවා බැඳපු මිටි අයිනේ රුපියල් 10 තනි නෝට්ටුවක්. මෙය මිටි වලට අයිති නැහැ. ඔහුට මතක් වුණා මේ මුදල පූජකයාගත් ණයකට දුන් පොලිස් සල්ලි බව. මෙය ඔහුගේ සල්ලි මිටි වලට පිටස්තර නිසා එය වියදම් කළාට වරදක් නැතයි ගෝපිනාත් සිතුවා. මේ නෝට්ටුව ඔහු සේප්වෙන් ගෙන ළමයාට සංග්‍රහයක් කිරීමට ඔහු සිතාගත්තා. රවි රවි ආහා තාත්තා මේ එන්න ඇතුළට මට මේ හිතුණා ඇවිත් යන්න ආ කොහොමද ලන්නාරියා අද නිවාඩුද ආ වෙන වැඩක් නැද්ද එන්න අද අපි පින්තූරයක් බලන්න යමු මොනවා පින්තූර පින්තූර පින්තූරයක් බලන්න යමු ආ ඉක්මනට මේ වන්දර දෙන්න යන්න ආයි පින්තූරයක් පාර්වති ඉක්මන් කරලා අඳලා දෙන්න ටිකට් වලට ගෙවලත් මොකටද අපි අඩුවෙන් බලන්නේ නේද සීයා මොන පින්තූරද මෙන්න මේ කරන් තියන් අපි යන්නේ හොඳම පින්තූරයක් බලන්න දේවි ගොල්ලෝ මැජික් කාර්යෝ යක්ෂෝ ඉන්න එකක් අනික ඒක සෙන්ට්‍රල් එකේ තියෙන්නේ අනේ සීයේ අපි යම් පැලස් තියටර් එකට නෑ 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 සෙන්ට්‍රල් එකේ ඊට වඩා හොඳයි සීයා ඔය කිව්වට එතන අයිස්ක්‍රීම් නෑ මී සීයත් එක රණ්ඩු එපා සීයා ගෙනියයි හොඳ තැනට දැන් යන්න ඉතින් යන්කෝ ඉතින් එක මන්ට सीए मर चॉकलेट टेका नहीं नहीं चॉकलेट दांतों ढोने में अनेस सीए सीए मर आइसक्रीम में का आइसक्रीम ऊपर ढोने में अनेस सीए सीया सेंट्रल रंगहाले टे कैमर्टी एवी दिन दुरनी साई बस कुली वियदम नेतिनी साई पैलेस रंगहाले सेप पासु कम दाला ඒවා ටිකට් ගාස්තුවේ ණය කරනවා මේ පෑය දෙකකට ඉඳගෙන ඉන්න කුෂන් පුටුම කොටද ඒක ඇතුලේ ජීවිතේම ගත කරන්නයි පින්තූර බලන්නයි අවශ්‍ය වටපිටාව ගැන වද වෙන්න නරකයි ඒකෙන් වෙලාවත් සල්ලි අපත යනවා සීයේ සීයේ අපි යම් පැලස් තියටර් එකට ඒකේ හොඳ ෆයිට් තියෙනවා අනේ සීයේ තුනේ ටිකට් දෙකයි බැලන්ස් රුපියල් 4යි. සීයා සීයා අපි පොඩ්ඩක් ටවුමට යන්න. අම්මප සල්ලි ගැන සැලකීමක් නැද්ද? පින්තූරෙත් පටන් අරන්. යයි යයි ඉක්මනට. ඉක්මනට යන්න. Thank you.
ravi ravi මොනවද කරන්නේ මේ දෙන්න කරන්නේ එංග ඇවිත් වාඩි වෙන්න මට බෑ ravi පේනවද දැන් ඔයවද කෑල්ල ඔයසියේ මට සේරම පේනවා හොඳ තමයි කල් තුක රැනේ ඔහේ බුද්ධිය ගන්නකෝ අයිස්ක්‍රීම් අයිස්ක්‍රීම් මට අයිස්ක්‍රීම් එකක් දෙන්න කී එකක්ද පුතා 50 එකක් මිනිත් සල්ලි අයිස්ක්‍රීම් අයිස්ක්‍රීම් ravi goy den samawin oba dakata podi lamek eliyeta yanawa yage nama ravi na 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 metana indagena me podiya un hall ekata ringana ekak nawaththanawa madiwata bari da hall eke podi announcement ekak danna monawa film ekak nawaththala balane un mawa marai mekai hondama kaella naya niliyawa gilinawa janawa ikmanata ane poddak me gahan magi munupura na गोपीनाथ नया निलिय गिलीन दसुन नुबला इंदी मत अपहासु तव टिकट कपते සතුරන් සුනු විසුනු කර හොඳ ජය ගනි. ඔහුගේ මුණුපුරාගේ අතුරු දහන් වීමෙන් ගෝපිනාත්ගේ සිත් ඇවුල වැඩි විය. ගෝපිනාත් ඔහුව සෙවීමට ගියේ. දෙයනේ මං කරගත් මෝඩකමක්. ළමයා හොරකම් කරන්න ඉඩ ඇරියා. මම ළඟ ඉඳෙද්දිම පොලිසියට කියන එක හොඳයි. සමාවෙන්න මම නෑ නෑ නෑ. ඒකෙන් වැඩක් නෑ. දැන් හොරු සල්ලි இல்லයි. වන්දි 50,000ක් විතර. දෙයනේ ලුමක් ඇති මගේ ගෙදර. සල්ලි இல்லලා. ඒත් මං ගෙවන්නේ නෑ. एक साथी आप पर हाँ मनोहर तो मम्मी तो आने ओ केवल नौ नोट केवल वा लवी मटे समावे न दारुआ समावे न माँ वादे दुन्ना ट पहले स्टेटर यंग की हुए लावे वो बटे अहम कान दुन्ना नंग इवर आई ने मैं कहीं नंग खबर दाह कत्वे ने मामा मामा मटे मनोहर क्या ने मनोहर क्या ने तो कहीं वसंत बेरी वे දරුවා නැති වුණාට එහෙම නැතුව එයාගේ එකම දරුවානේ නෑ නෑ මම හන්දි කියවනවා මිස්ටර් ගෝපිනාත් ආ සීනි කෑම එහෙම ගෙදර ගෙනියනවාද උණු උණු ඒවා උක් පැණි වලින් හදපු ඒවා කිලෝ භාගයක් කිලෝ භාගයක් මොකද සල්ලි කඩන්නේ ගස් වලින්ද හොඳයි කිලෝ එකක් කීයද මොනවාද කිලෝවක් රුපියල් 25යි ඒ කියන්නේ 12යි 50යි භාගයක් දෙන්නද කාලක් උතලා නෑ ග්‍රෑම් 50ක් ඇති 50ක් රුපියල් 25ක් විතරයිලු 25ක් විතරයිලු
විතරයි කියලා ඉස්සරහට තමයි මිනිස්සු හිතන ඇති ලාභයි කියලා. මං එහෙම මොඩෙක් නෙමෙයි. මට එහෙම බොරු බෑ. ගෝපිනාත්ට දේව පූජාවලට සල්ලි වියදම් කිරීමේ විශ්වාසයක් නැත. නමුත් මේක විශේෂ අවස්ථාවක්. තියෙනි මගේ දරුවා බේර දෙන්න කරුණාකර. මං ඔබට පොල් ගෙඩියක් පූජා කරන්නම්. ඔ සම්පූර්ණ ගෙඩියක්. රවිවද දුන්නද? අනේ නෑ නෑ මුකුත් නෑ. හොඳ ළමෙක් වගේ හිටිය හිටපුඩින්ගේ. හිටපුඩින්ගේ? ඒ මොකද ඒකේ තේරුම? මුකුත් නෑ. මුකුත් නෑ. තාතර කෝපි ටිකක් කියන්නද? මොනවා? උගේ ඉන්න. දෙයනේ දැන් වෙච්ච දේ දුවටත් කියන්න සිද්ධ වෙනවා. තව සීනි කෑම ගත්තනම් හොඳයි. තාත්තා? ආ තාත්තා දැන් රෑ කෑමට ඉන්නවනේ. තව ටිකකින් ඒගොල්ලෝ එයි. ඔක්කොට මේකට කන්න බැරි? ආ කොහොම පටන් ගන්නද? පාර්වති පාර්වති මොනවද මං කළේ? මොකද තාත්තේ? බොන්න කෝපි එක. ආ මේ කෝපි එක මට දෙන්න වටින්නේ නැහැ. මොකද උනේ? පාර්වති ඔබේ පුතා. මොකද්ද? මොනවද උනේ? නෑ 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 මුකුත් නෑ. එහෙට දොස් කියන්න බෑ. මේ සේහෙරම මගේ වරදවල්. මම බලන් හිටියේ පින්තූරි දෙහ විතරමයි. අම්මේ! උරේ! අපි මැච් එක දිනුවා! අපි මැච් එක දිනුවා! උරේ! අපි මැච් එක දිනුවා! රවි! මේන මොනවද කරපු දඟ? නෑ 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 පාර්වති පුතාට දොස් කියන්න බෑ. රවි මගේ පුතා කොහෙද ගියේ? දිය බැලුවා පුතා බේරුණා. උන් වද දුන්නද? කවුද සීයා? නෑ 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 පුතා කොහෙද ගියේ? ක්‍රිකට් ගැහුවා. මට මතක් වුණා මැච් එක ගැන. ඉතින් මම ගියා. හොඳයි දැන් ඉතින් මැච් එක දිනුන්නේ. හොඳයි හොඳයි. මොනවද සීයා පැකට් එකේ? මෙතන තියෙනවා සීනි කෑම ටිකක් අම්මට පුතාටත් පුතාටත්. ඔව් රවි දැන් ඕවා කන්න එපා. කෑමෙන් පස්සේ. හොඳයි අම්මා. එන ඇතුළට තාත්තේ. පාර්වති. මොකද? දැන් පොල් ගෙඩියක ගාන කීයක් විතර ඇද්ද? තානා තානා